ఇదిలో అపిరా దంగ ఆరంచిన మే పిల్లారది కోవిల ఇస్రాదిన బుద్ధి ఫిల్మ్ కడలా దాల తీన కిర దంగ ఒబహన్సే ఇకే అవశ్యకిన ఫిల్మ్ ఏ గినల మెతన రందేవువా ఏ ఫిల్మ్ ద ఒబహన్సే పొడి అదస్ ప్రకాశ కరన మే బుద్ధ ప్రతిమా మెతన అవృతు 22 కట్ వెనవా దెన్ పెరేదర మమ హితియే నే మండ కలపి మమ హదిసి నోర గియా ఎనకొట మెతన బుద్ధి ఫిల్మ్ తలల కొడు కరల దాల తీనవా దెన్ మమ మెతన బుద్ధి ఫిల్మ్ ఏ గినత్ తిబ్బా మే మండ కలపి ఆరస్సావ తీనవా కినవా జాతిక సామి తీనవా కినవా అనే లౌతురా బుధుహాంద్రుంగే మెటి ఫిల్మ్ యాక్ వా తియా గంట దెన్నే ము తలనවා ඒ හින්දා මහත්වම නැවතවතාවක් මෙතන බුදු පිළිමයක් ගෙනත් තිබ්බා හැබැයි මේ බුදු පිළිමේ මෙතනින් තලලා තිබ්බොත් මේ පාරේ හිට මම මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා ඒ උපවාසය ආරම්භ කරන්නේ රටේ ජනාධිපතිවරයා සාමේ තියෙනවා නම් මට මෙතන බුදු පිළිමයක් තියන්න ඉඩ දෙන්න ඕනේ මොකද මෙතන බුදු පිළිමේ පෙර හදන්න යද්දි මට උසාවි නියෝගයක් දීලා තියෙනවා බුදු පිළිම මඩ කලපේ තියන්න තහනම් කියලා නමුත් ඒ තහනම් නියෝගේ තියෙද්දි අයි අපේ බුදු පිළිම තලන්නේ කියන එක මට ප්‍රශ්නයක් මම මාරාන්තික උපවාසකේ දෙනවා නැවත මේ බුදු පිළිමේ තැලුවෝ අර බිල්වා බිල්පත් කව කපනවා පළයව කෝ ගිහින් නඩු දාපියව කෝ අර සිරිපාද කපනවා තර 70 තොපි කොටි තොපි කොටිමයි තොපි කොටිමයි සිංහලයට එදා වැඩි තිබ්බ අද ගහනවා තොපි ඒකමයි කරන්නේ තොපි දකුණකට ඇඟේ මාළු නටනවා මේ බල්ලා තමයි දිගින් දිගටම නඩු දැම්මේ තෝ ග්‍රාම සේවකයා දැනගන් තෝ දෙමළෙක් තෝ සිංහලයට දිගින් දිගටම නඩු දාන එක නවත්ත පියා ඩොට හොඳින් කියන්නේ එක සිංහලයක් යකෝ අහිංසක ඉන්න බද දැන්නපා තොපි කොටි වෙලා වැඩි තිබ්බා ඒක අපි ඉවසුවා තොපි කොටි වෙලා වැඩි තිබ්බා ඒක අපි ඉවසුවා මගේ බුදු මහත්තයෝ මහත්තයාගේ බණ අහන්න ඉස්සලා හාමුදුරන්ගේ පොඩක් අහගෙන ඉන්නකෝ කියන්නකෝ වහන්සේ හරිද මේ අම්මට අවුරුදු 103යි මේ අම්මා ගෙනත් තාගෙන ඉන්නවා අංගර කැලේ පොල්ලතු පැලක ඊට පස්සේ මේ මෙතන පාළුවට ගිහින් තියෙන ගෑස් සුද්ධ කරා මේ අම්මව නවත්තන්න ඊට පස්සේ පොලිසිය ඔයසි ආවා කොහෙද මංගලකම විස්තරය ඇහුවා ඇහුවට පස්සේ මේ ළමයා කිව්වා අපි ලෙව්වා අපිට කිව්වේ කොහෙද පොලිසිය නෑ ඊට ඉස්සලා පොලිසිය හතලක පොලිසිය ඊට පස්සේ හතලකින් එලෙව්වට පස්සේ කොහෙට දාවේ මංගලගමට මංගලගමින් එලෙව්වට පස්සේ කොහෙටද ගියේ දහත් කැටට ඊට පස්සේ දැන් ඔයසී ඇවිල්ලා මකට කිව්වේ ගිහින් දාපන් මහලු මඩම්කට කියලා ඊට පස්සේ මේ ළමයා මකට කිව්වේ මගේ අත්තම්ම මං ගහක් යට හරි රැක ගන්නවා කියලා ඊට පස්සේ නිලධාරි දෙන්නෙක්ද මලියන්ට හරිද කියලා ඔබතුමා මේක නීතිය ක්‍රියාත්මක කරනවාද මොකද ඔයසි මහත්තයා කියන්නේ ඔයසි මහත්තයා කියන්නේ එකපාරක් නඩු දාපු මිනිහෙක් නෙමෙයි මට පොඩකින්ද මේ ගමේ මිනිස්සුන්ට එකපාරක් නඩු දාපු මිනිහෙක් නෙමෙයි කොහර ගෑනිටෙන්ද කියන්නේ අර ගෑනිටෙන්ද කියන්නේ පොඩකින්ද කියන කවුදර මේ ඉන්න තුම්පලකට කොටලා මේ ගෑනිට තුම්පලකට කොටලා ඒ ගෑනි ස්පිරිතාලේ හිටියත් නීතිය ක්‍රියාත්මක කරපු ඔයසි කෙනෙක් නෙමෙයි සිංහල මිනිස්සුන්ට කිසි කෙනෙකුට ගයක් හදා ගන්න දෙන්නේ නැහැ. සියලුම සිංහල මිනිස්සුන්ට එළවනවා. ඒ නිසා මේ පිළිබඳව පොලිස්පතිට මීට මාස 6කට කලින් මම දීලා තියෙනවා. මඩකලපියේ සීනිය ඩීආයිජිට මගේ අතින්ම අරගෙන ගිහින් දීලා තියෙනවා මීට මාස 6කට කලින්. නීතියක් ක්‍රියාත්මක වෙරිච්ච නැති නිසා මේක නීතිය දන්නවා කියලා සිංහයා වෙලා. සිංහයා වෙලා. ඒ නිසා මගේ මහත්තයා ඔබතුමාට ගරු කරනවා. අපිට ඒක ප්‍රශ්නයක් නෑ මම පොලිසිය බත් කන්නේ අවුරුදු 22ක්. මං කොටින්ගේ බතුත් කෑවා පොලිසිය බතුත් කෑවා හැබැයි මම එකක් කියනවා ඔයසිය දැන් පොතේ ඔක්කොම ලියලා තියෙන්නේ ඒවා කඩු ගහනකන් අපි මෙතන යන්නේ නැහැ එන්න කියන්න ඔයස් මහත්තයාට අපේ ජීවිතවලට අනේක් වෙන්න එපා අපි මේ විසඳන්නේ සාධාරණ ප්‍රශ්න ඔයසිට වගකීමෙන් කියන්න ඕනේ මෙතෙන්ට ගෙන්නලා අපි ඉදිරිපිට නෑ නෑ අපි ඉදිරිපිට කියන්න ඕනේ අපි ඉදිරිපිට යන්න එපා එකක්වත් ජාතිය නාමෙන් එන්න කියන්න ඔයසිට මොකද මුන් දවසින් දවස සිංහල ජාතියගේ ඔළුවේ කූඩු හදන තැනට පත් වෙලා තියෙනවා මේක කොතනින්ද නවතින්නේ කියලා බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා අපේ රටේ වගකී යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙහෙම මහ ඇමතිට කතා කරන්න පුළුවන් නම් මම ප්‍රශ්නයක් අහනවා මේ උතුරු නැගෙනහිර පළාත්වල ඉන්න අහිංසක සිංහල ජනතාව මොහුන්ගේ ළඟට යම් උවමනාවක් ඕනෑ පාකමක් සඳහා යනකොට මොහුන් කොහොමද කතා කරන්නේ කියන එක ඔන්න රටේ ජනතාවට තේරුම් ගන්න හොඳම අවස්ථාවක් ඒ නිසා අපි වගකීමෙන් කියනවා මේ රටේ පාලකීන්ට මේ රටේ දේශපාලන නායකීන්ට වගකීමෙන් කියනවා මේ තත්ත්වය
තවතවත් ඉස්සරහට යන්න ඉඩ තියන්න එපා. මෙහෙම යනවනම් අපේ රණවිරුවට මේ උතුරු නැගෙනහිර රටක් හැටියට ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඔහුන් බල්ලු බලල්ලු බවට පත් වෙලා මොහුන්ට අවශ්‍ය කරන සියලු ක්‍රියාකාරකම් කරගෙන යනවා. අරහෙන් සම්බන්ධන් උතුර ඉල්ලනවා. මෙහෙන් මේ කියන මහයමෙතිලා නැගෙනහිර ඉල්ලනවා. මේ රට මෙහෙම බෙදන්නට නම් අපේ රණවිරුවෝ ජීවිත පූජා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මේ මේ මේවා වහාම නවත්තන්නට වැඩපිළිවෙලක් කරන්න වෙනවා. එහෙම නැතුනොත් රටේ ජනතාව මීට වඩා මහා විශාල ව්‍යසනයක් වුණත් මේ වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න සූදානම් කියන එක වගකීමෙන් කියන්නට ඕන. අද දවසේ විශේෂයෙන්ම මේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මායිංගම් හැටියට හඳුන්වමින් එදා හඳුන්වලා තිබ්බ ඒ අවතැන් වෙච්ච සියලුම සිංහල ජනතාව සහ අපි ඒකාබද්ධව මේ වැඩසටහන කළේ මොහොත විරෝධය දැක්වීම සඳහා පමණක් නෙමෙයි මේ වෙනුවෙන් අපි රජයටත් විරෝධය දක්වනවා මොකද රජේ මේ වෙනකොට මේකට තීන්දුවක් අරගෙන තියෙන්න ඕනේ මොකද මොහු ප්‍රසිද්ධියේ නම් මේ දේ කරන්නේ ඒ රණවිරුවගේ ආත්මගරුත්වය ගැන හිතන් දෙනවා ඒ නිලැඳුම ගැන හිතන් දෙනවා ඔහු මේ රටට කරපු සේවාව ගැන හිතන් දෙනවා අද දවසෙත් අපේ රණවිරුව ඇතමුන් ගිහිල්ලා ಜಾති ආගම් කුල ભેදිකින් තොරව ගෙවල් හොදනවා කුණු අදිනවා එතෙන්දී අපේ රණවිරුව මේක මුස්ලිම් කියලා පැත්තකට තල්ලු කරේ නැහැ මේක දෙමළ කියලා පැත්තකට තල්ලු කරේ නැහැ සියලු දෙනාට මේක හා සමානව සලකනවා ඒවන් රටක මේ වගේ කාලකන්ණි පෙරේත ಜಾති ඇයි මේ විදිහට සිංහල මිනිස්සුන්ට කරන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා කරුණාකරලා මේකට බුද්ධිමතුන් විද්වතුන් වගේ කියේතු සෑම පාර්ශ්වයක්ම කතා කළ යුතු යුගයේ ඇවිල්ලා තියෙනවා නැත්තම් තව ඉස්සරහට මීට වඩා මහා ව්‍යසනවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක අපි වගකීමෙන් කියන මම මඩ කලපේ හාමුදුර හැටියට මොකද මම විඳින තරජනේ වසර 20 ගණනාවක් පුරාවට හැමදාමත් මේ රටේ ලෝකෙ මිනිස්සුන්ට අපි කියලා තියෙනවා ඒ කියලා ඒවා අහන්නේ කීයෙන් කී දෙනාද කියලා බැලුවොත් එහෙම අපිට දන් හැන්දක් දෙන්නේ තිතාමත් සීමිත ප්‍රමාණයක් හැමෝම අපිට චෝදනා කරන තැනටපත් වෙලා තියෙනවා හැබැයි අපි කොපමණ චෝදනාවක් ගර්ජන තර්ජනාවක් අපි බිය වෙන්නේ නැහැ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ අපි මේ අපේ රට වෙනුවෙන් මේ උතුරු නැගෙනහිර වෙනුවෙන් මේ මඩකලප වෙනුවෙන් අපි ජීවත් වෙලා ඉන්නකම් මේ ආරක්ෂා කරලා තියන්න සෑම උත්සාහයක්ම ගන්නවා නීතියක් කරන්න බෑ උඹට ඉන්නත් බෑ එයාලට රකවල් කාගෙන ඉන්න පුළුවන් ඕන් රටේ නීතිය මේන් චෛත්‍ය මෙන්න දාගත්තේ කොටත් ඒක මට අදාළ නැහැ එමනම් මම යන්න මට එපා මම මැරෙනකොට ගෙනියන්නේ මට එපා මම මැරෙනකොට ගෙනියන්නේ මේක නම් ඇත්ත අපිට කරන්න දෙයක් නැහැ අපිට කරන්න දෙයක් නැහැ ඔය කොමසාර ඉස්සරහා කියන්නේ යාට රජෙන් දෙන්නලු පුරා විද්‍යා අධ්‍යාපකවරයාට ගැසට් කරගන්න संबंध संबंध
තෙරුවන් සරණයි අපේ සියලු සිංහල බෞද්ධ පින්වතුන්ට මේ තමයි මඩකලපුව දිස්ත්‍රික්කයේ අවසාන මායිමක් හැටියට හඳුන්වපු සින්නවත්ත ගම්මානය සින්නවත්ත කියලා දැන් හැඳුන්වුවාට එදා තිබුණේ මේක කුඩා උයන කියන නමින් ඒ තරම් සුන්දර ලස්සන නමක් තිබිලා තියෙන කුඩා උයන ඒ තරම් මේක පළතුරු වලින් ඒ වගේම දොඩම් වර්ගවලින් ඉතාමත් සාර්ථක ගම්මානයක් කියලා ඒ කාලේ හඳුන්වනවා සින්නවත්ත යුදමය අවදියේ මේ ඉඩම් ඔක්කොම සිංහල ජනතාව දාලා දීපු ඉඩම් නැවත අපි සිංහල ජනතාවට අක්කර 3 ගානේ ලබා දෙන්නේ මේවා වගා කරන්න අවශ්‍ය කරන පරිසරය හදලා තියෙනවා මන් නිතර නිතරම අන්තර්ජාලයේ ඔස්සේ මගේ දායකින් මේ පිළිබඳව පෙන්නනවා මෙහිදී විශේෂයෙන්ම අද දවසේ මම මේ පෙන්වන්න උත්සාහ ගන්නේ 35 අවුරුද්දක් සිංහල ජනතාවට තමගින්ගේ ගොවිබිම් වලට යන්න තිබිච්ච පාරවල් වසා තබා තමන්ගේ ආධිපත්‍යයට ඒ පැත්තෙන් සියලු දෙනා පවර්ගෙන හිටපු ඉඩම් නැවත සිංහල ජනතාවට ලබාගෙන 35 අවුරුද්දකට පස්සේ තමයි මේ මාර්ගය නැවත මේ හෙලිපෙහෙලි කරන්නේ දිගු ගමනක් යන්නේ ලේසි නෑ මේ වැඩේ ඉවර කරලා ඉවර කරන්න නමුත් මං සිංහල ජනතාවට ඒ සියලු ඉඩ කඩම් වල වැඩ කටයුතු ටික කරගන්න යන්න පුළුවන් වෙන පරිදි මේ මාර්ගය ඩෝසර් කරලා පාරසකස් කරලා දෙන්න කටයුතු කරගෙන යනවා බොහොමත්ම පිං මං හැම වෙලාවෙම කියන්නේ එකයි මේ ගැන අවධානයෙන් ඉඳලා අපිට මේ වැඩ කටයුතු වලට ශක්තියක් වෙන්න අද දවසේ වුණත් හිත සතුටින් නෙමෙයි උදේටවත් දාන්න ටික වළඳලා නෙමෙයි එන නීති රීති සමාජීය ගේන ප්‍රශ්න සියල්ලට මුහුණ දීගෙන මේ වැඩ කටයුතු කරන්නේ ජාතිය නගා සිටීමේ අරමුණින්මයි අපිට ලොකු දේවල් කරන්න බෑ අපේ පුංචි අහිංසක දායක පින්වතුන්ගේ උදව් උපකාර ටික අරගෙන මෙන්න මේ මහපොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සුන් මහපොළොවේ පය ගහලා යන්න පාර හදලා දෙන්න තමයි පුළුවන්කම තියෙන්නේ මේ නිසා ඔයගොල්ලෝ මේවා සමාජයට දෙන්න හිතවතුන් අතරේ බෙදා අරින්න හැම වෙලාවෙම කියනවා වගේ වේදිකා බඳගෙන සංවිධාන ගහගෙන ලෝකයට පේන්න මහා ජාති කාලයක් වනනවට වැඩිය බිම්මැක්ක නේදගෙන මෙන්න මේ ජාතියට මේ කටයුතු ටික කරලා දෙන්න අපි සියලු දෙනාම එකතු වෙමු කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. දෙමළගේ හරි තම්බියාගේ හරි සිංගප්පූරුවෙන් ගෙනාපුවා නෑ යකෝ පුජ්‍යලික ඉඩම් කියලා මේ බෝධින් වහන්සේ කියන්නේ අපේ ජීවිතේ මේ බෝධිය කියන්නේ බුදුහාමුදුරන්ගේ ජීවිතේ මේ බෝධිය කියන්නේ ඒව මෙහෙම කපුවා කොහොමද මේ බෞද්ධ රටේ මේ බුදුහාමුදුරෝ පිට දීපු බෝධිය මෙහෙම කෑලි කෑලි වලට කපනවන මොකද්ද අපිට තියෙන මොකද්ද? තමසලා මොනේ ඉඳන් ගිහලා කඩේදල්? එන්න කියනවා තමසලා ගේනම් තමසගේ නෙවෙයි නම් තමසගේ ලොක්කට බෙදපු කියලා දෙන්නත්. මෙතනින් ඉඳමයි අතනින් ඉඳමයි කොහොමද මේ මිනිස්සුන්ට බෙදන්නේ කියලා බලන්න. එන්න කියනවා තමසිටත් එක්ක. ඔක්කොටම එන්න කියන එක තමයි මාදී අනේ පාර වහන්න. මට මේකට දෙක එකක් උත්තරයක් දෙන්න ඕන. අද කවුරු හරි පොමිට් දෙන්න බෑනේ මේ අපේ ගහ කපු පෙවුන් නෙමෙයි හිරේ යවන්න ඕනේ. මුන්ට පර්මිට් දීපේ උන්ට. කපන්න පර්මිට් දීපේ උන්ට. බලන්න මේ බෝධියට කරලා තියෙන මහා අපරාධය. මේ බෝධිය ළඟ මේ ඉස්සේ කෙස් ගන්නට බෝධි පූජා කියලා කියනවා මම. මේ මගේ ඉස්සේ කෙස් ගන්නට මේ බෝධිය ළඟ මෙතන බෝධි පූජා කියලා කියනවා මම. හරි. එක මේ. අද ඉතින් සැල වෙලා අද මේ කපන්න එපා කියලා කියන එකක් නෙමෙයි. මේක එදා ඉඳලා තිබ්බා. ඒකට මේ ලංකාවේ තව කොච්චර බෝධි සංකල තියෙනවා. මේක මනලා දෙනවා මේ බෝධි ටික කැපුවොත් මොකද වෙන්නේ? උඹලා ඉඩම් මනලා දෙන ගානට ලංකාවේ තියෙන බෝධින් වහන්සේලා කැපුවොත් මොකද වෙන්නේ? තොපිට දන්නේ නැති උනාට යකෝ රටේ තොපිට කෙලිනවා පේනා නේද රැස්සන්තෙන් එන්න සම්. සම්ස වෙල්ලාවලි කාල කාලාව කෙල්කලා ඩිකන්. මේ මොකද මේ ප්‍රයිවට් වෙලා නැහැ. එයා ප්‍රයිවට් වලට ඉඳන් දෙනකොට තමුන්ලා දකින්නද මේ බුදුහාමුදුරන්ගේ දේ මං ආරෙල ප්‍රයිවට් එකට දෙන්න. ඒක තමයි මේකට කප්පලා ඩකන්න. තමයි අපි අපරුවන් කියන්නේ. මොකද්ද? එයා හයිටි අප්පා. ඉතින් හරි මොකා දුන්න තමසටනේ බලය තියෙන මේක කපන්න දීලා බලන් ඉන්න
ఏరుంగ అంటే నాకు అవసరం పట్టుకోండి బాగు.